විශේෂයෙන්ම අද දවසේ සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා තමන්නාන්සලා සියලු දෙනාටම. අද විශේෂයෙන්ම කරුණා කීපයකට අපි මාධ්‍ය දැනුවත් කිරීමක් අද කරන්න අපි බලාපොරොත්තු වුණේ. විශේෂයෙන්ම අද රටේ විදේශ ගතවීම ඉතාමත්ම වේගයෙන් සිද්ධ වෙන වෙලාවක මේ වෙලාවේ සිද්ධ වෙන යම් යම් කරුණා කීපයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අවශ්‍ය නිසා මේ අවස්ථාවේ විදේශගත වීම වලදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම සිද්ධ නොකර ඒ වගේම විදේශ රටකින් නිසි රැකියා ඉල්ලුමක් එහෙම නැත්නම් එයාට රැකියාවක් ලබා දෙනවා කියන නිසි පොරොන්දුවක් නැතුව බොහෝ තරුණ තරුණියන් විදේශගත වෙනවා මේ වෙලාවට. එයා යන්නේ සංචාරක වීසා මගින්. ඒ සංචාරක වීසා මගින් ගිහිල්ලා එයාට රස්සාවල් හම්බෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර වෙලාවට රස්සාවල් හම්බු නොවි රස්තියාදු වෙන අවස්ථා, මුදල් වියදම් කරන අවස්ථා, නොයෙක් උපක්‍රමශීලී ඒ වගේම මාෆියාවලට අහු වෙන අවස්ථා අපි දකිනවා, මුදල් ජාවාරම්කරුවන්ට අහු වෙන අවස්ථා දකිනවා. එහෙම ගිහිලා ඒ අය අනාථ වෙනවා. ඒ වගේම කාන්තාවන් විශාල වශයෙන් යම් යම් රටවල් වලට ගිහිලා ඒ රටවල් හරහා තවත් රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල නොයෙක් නොයෙක් ආකාරයට හිංසනයට ලක්වන අවස්ථාවන් අපිට දැන් වාර්තා වෙන්න පටන් අරගෙන තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක් රටක් විදියට රටේ කීර්ති නාමයටත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ සියල්ල යම් මිනිසුන් පිට රටවල් වලට පැටවීමේ ජාවාරම්වල කොටස් විදියට තමයි සිද්ධ වෙන්නේ. සමහර අය කැමැත්තෙන් ගිහිල්ලා සමහර අය රස්සාවක් හොයාගන්න උවමනාවට ගියත් ඒ අය නොදැනුවත් කමින්ම මේ තරව්කරුවන්ගේ ප්‍රශ්නවලට අහු වෙනවා. ඒ නිසා සංචාරක වීසා මගින් විදේශගත වීම පුළුවන් තරම් රැකියා සඳහා විදේශගත වීම අවම කරන්න අපිට නීතියෙන් අපිට හැකියාවක් නැහැ. සංචාරක වීසා මත ඕනෑම කෙනෙකුට විදේශගත වෙන්න පුළුවන්. හැබැයි සංචාරක වීසා මත විදේශ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල රැකියාව කරන බලාපොරොත්තුවෙන් රැවටෙන අපේ තරුණ තරුණියන් අපේ කාන්තාවන් විශේෂයෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අද දිනේදී ගුවන්තොටුපළ නියෝජනය කරමිනුත් ඒ වගේම ආගමන විගමන පාලකයා නියෝජනය කරමිනුත් ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් ඒකමතිකව අපි තීන්දුවක් ගත්තා. සියලු දෙනාම එකතු වෙලා මේ සම්බන්ධව මේ ආයතන තුනම එකරාශී වෙලා ගුවන්තොටුපළත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අපේ ආගමන විගමන පාලකවරයාගේ පැත්තෙන් ආගමන විගමන නිලධාරීනුත් එකතු වෙලා මේක පොලිසියෙත් සහයෝගය අරගෙන රහස් පොලිසියෙත් සහයෝගය අරගෙන මේ කාර්යය මේ මාෆියාවට තිත තැබීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්න අපි කටයුතු කරනවා කියන එක. ඒ අනුව ඒ කාර්යය ඉදිරි දින කීපය තුළදී ඉතා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න, ඒ වගේම මේ මිනිස් වෙළඳාමේ යෙදෙන අයවලුන් අත්අඩංගුවට ගන්න, ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න මේ තුන් පාර්ශ්වයම එකතු වෙලා නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා කියන එක අපි මේ වෙලාවේ විශේෂයෙන්ම සඳහන් කරනවා. ඒ වගේම අපි හැමෝම දන්න කාරණාවක් තමයි විදේශගත ශ්‍රී ලාංකිකයෝ විශේෂයෙන්ම විදේශගතවල වැඩ කරන අපේ තරුණ තරුණයන්ට, ඒ වගේම විදේශගතවල රක්ෂාවල වැඩ කරලා අපේ රටට ඩොලර් රෙවන, අපේ රටේ තෙල් ටික ගහගන්න, අපේ රටේ ගෑස් ටික ගන්න, අපේ රටේ බෙහෙත් ටික ගන්න, කෑම බීම ටික ගන්න සල්ලිය වෙන අපේ විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට එද්දී ඒ අයට ලැබෙන සැලකිල්ල පිළිබඳව බොහොම විශාල චෝදනා ලැබෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ගුවන්තොටුපළේදී ඒ අයට ලැබෙන සැලකිල්ල, ඒ අයගේ බඩු පෙට්ටියට වෙනදී, ඒ අයට ඒ අයගේ බඩු ටික ඇදලා දාන දේවල් පිළිබඳව ඒ පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කරලා විශේෂයෙන්ම ගුවන්තොටුපළ හරහා පැමිණෙන අපේ විදේශගත ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට එද්දිත් ලංකාවෙන් යද්දි ඒ අයව විශේෂ චැනල් එකක් කරහා, විශේෂ ద్వාරයක් කරහා ඒ අයට විශේෂ පහසුකම් සලසන්න අපි අමාත්‍යවරයාත් සමග, නිමාත් සිරිපාලද අමාත්‍ය සිල්වා මන්තුවත් සමග මීට කලින් කරන ලද සාකච්ඡාවකට අනුව අද දවසේදී ඒ ආයතනයේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අපි වෙනුවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ශ්‍රේහාන් සුමනසේකර මැතිතුමත්, ඒ වගේම ආගමන විගමන පාලකවරයාත් මේ සම්බන්ධයෙන් අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එක්ක එකතු වෙලා තීරණය කරා සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා ලංකාවට එන සහ ලංකාවෙන් යන විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ ద్వාරයක් විවෘත කරන සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා. එතකොට ඒ අයට සුවිශේෂී සැලකිලි හම්බ වෙන, සුවිශේෂී පිළිගැනීමක් හම්බෙන සහ රස්තියාදු නොවි ලංකාව ඇතුළට එන්නත් ලංකාවෙන් එළියට යන්නත්
මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න පටන් ගන්නවා සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා මේ ආයතන දෙකම ඒ සඳහා අවශ්‍ය එකඟතාවය ගුවන් තොටුපළ ගුවන් සේවා අධිකාරියත් ඒ වගේම ආගමන විගණන පාලකවරයාත් ඒ එකඟතාවය අද දවසේදී අපි ලබා දුන්නා අපි මේ සම්බන්ධයෙන් ඒ අදාළ නිලධාරීන්ට වගේම නිමල් සිරිපාදල් සිල්වැමැතුමාට ඒ වගේම ආගමන විගමන දෙපාර්තමේන්තුව අයිති ජනාධිපතිතුමාට මම හිතන්නේ එතුමාට ඇතුළු සියලු දෙනාටම අපේ ස්තුතිය පළ කරනවා අපේ රටේ විගමනික ශ්‍රමිකයා වෙනුවෙන් මේ කාර්යභාරය ඉෂ්ට කරන්න අපිට ලබා දෙන සහයෝගය පිළිබඳව. ඒ වගේම විදේශගත වෙන අපේ තරුණ තරුණියෝ මේ දවස්වල පාස්පෝර්ට් පෝලිමේ විශාල වශයෙන් ඉන්නවා. එතකොට විදේශගත වෙන්න බලාගෙන සමහර අය අද හෙට විදේශගත වෙන්න බලාපොරොත්තු නොවුණත් හෙට අනිද්දා යන්න බලාපොරොත්තු වෙන අනාගතයේදී යන්න බලාපොරොත්තු වෙන පාස්පෝර්ට් අරගෙන තියෙනවා. නමුත් අද හෙට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අයට ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා මේ විශාල පෝලිම නිසා. සමහර වෙලාවට තව මාස එකහමාරකින් දෙකකින් තමයි තමන්ට ටෝකන්යක් හම්බෙන්නේ තමන්ට නම්බරයක් හම්බෙන්නේ අපොයින්ට්මන්ට් එකක් හම්බෙන්නේ පාස්පෝර්ට් එක ලබා ගැනීම සඳහා. දැනට ඉමිග්‍රේෂන් එකෙන් පළාත් වශයෙන් පාස්පෝර්ට් නිකුත් කරන කාර්යාලය තිබුණත් කොළඹ කාර්යාලයේ දැඩි තදබදයක් තියෙනවා. ඒ නිසාම අපි ආගමන විගමන පාලකවරයාගෙන් ඉල්ලීමක් කරා මේ සම්බන්ධයෙන් විශේෂ කවුලුවක් අපිට ලබා දෙන්න කියලා විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන්. ඒ අනුව එතුමා තීන්දුව කළා පළවෙනි දා ඉඳලා, ඒ කියන්නේ ලබන සඳුදා ඉඳලා එළඹෙන සඳුදා ඉඳලා ආගමන විගමන පාලකවරයාගේ තිබෙන ඒ බලතල පාවිච්චි කරලා ඒ පාස්පෝර්ට් කන්තෝරුව ඇතුලේ විශේෂ කවුන්ටරයක් විදේශගත වීමට සඳහා තමන්ට ලැබෙච්ච ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයාලට විදේශගත වෙන්න පුළුවන් අවස්ථාව සලසලා දෙන්න, ඒ අයට පාස්පෝර්ට් එක ඉක්මනින් හදලා දෙන්න. එහිදී ඒජන්තවරුන්ටත් ඒ අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම පුද්ගලික වශයෙන් විදේශගත වෙන අයටත් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලබා ගන්නා ලිපියකින් අනතුරුව ඒ අයගේ විදේශගත වීමේ අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරලා ඉතාමත්ම ඉක්මනින් පාස්පෝර්ට් එක ලබා ගන්න අවස්ථාව සලසා දෙන්න අද තීන්දුව කළා. ඒකත් ලබන සඳුදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි මේ විසිට වීසා වගේම නොඑක් වෙලාවට රැකියා ලබා දෙනවයි කියලා මිනිස්සුන්ව මුලා කරන ජාවාරමක් ඉතාමත්ම විශාල වශයෙන් තියෙනවා. දැන් අලුතෙන් විවෘත වෙලා තියෙන රුමේනියාව වගේ රටවල්, ඒ වගේම කැනඩාව වෙන්න පුළුවන්, ජර්මනිය, විවිධ රටවල් කියලා, ඉතාලිය කියලා නොඑක් විදියට විකුණන්න පුළුවන් එක එක්කෙනාගේ නම් විකුණලා. ඇමතිවරයාගේ ඉඳලත් ඇමතිවරයාගේ අහවලා මෙයා කිය විවිධ ඇමතිවරුන්ගේ නම් පාවිච්චි කර කර විවිධ නිලධාරීන්ගේ නම් පාවිච්චි කර කර මුදල් එකතු කිරීමේ ජාවාරම් සිද්ධ වෙනවා. ඒ නිසා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි ආයතනයකින් විදේශගත වෙන්නත්, ඒ වගේම ඒ කිසිදු ආයතනයකටවත් ඔය කියන මට්ටමට ඔය කියන විදියට ලොකු මුදල් ලබා දීලා අපහසුතාවයට පත් වෙන්න එපා, අමාරු වෙටෙන්න එපා කියලා අපි තරුණයන්ට ඉල්ලීම් කරනවා. ඒ වගේම එහෙම මුදල් එකතු කරන තැන්, එහෙම වංචා කරන තැන් තියෙනවනම් ඒ පිළිබඳව අපිට වහාම දැනුවත් කරන්න, කාගේ කවුරු වුණත් තරාතිරම මොකක් වුණත් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. දැන් අපි ඒ වගේම කම්කරු නීති රැසක් අනාගතයේදී වෙනස් කරන්න අපි සූදානම් වෙනවා රටේ සුභසිද්ධිය වෙනුවෙන්. يعني රටේ අනාගතය වෙනුවෙන් මේක වෙනසක් කරන්න තියෙන හොඳම වෙලාව. ඒ නිසා තමයි අපි සඳහන් කරේ අනාගතයේදී අපි අර්ධකාලීන රැකියාව සඳහා ඉඩකඩ ලබා දෙනවා කියලා තරුණ තරුණියන්ට. පාසල් වයසේ අයට නෙමෙයි, 16න් පස්සේ තරුණ කියන ඛණ්ඩයට වැටුණයින් පස්සේ ඒ අයටත් වැඩ කරන්න පුළුවන් කියලා. දැනටත් මේ රටේ 16 ඉඳලා රස්සාවල් කරන්න පුළුවන් 71ක් වෙච්ච අනතුරුදායක නොවන රැකියාවල වැඩ කරන්න පුළුවන්. එතකොට එතන ඉඳලා වැඩ කරන අයට part time job වැඩ කරන්න, අර්ධකාලීනව පැය ගණනකට වැඩ කරන්නත් අපි අවකාශය ලබා දෙනවා කියලා අපි කිව්වා. ඒක තමයි ලෝකේ හැම රටවල්වලම තමන් ජීවිතේ හැඩගස්වා ගන්න තරුණ තරුණියෝ ආරම්භ කරන්නේ තමන්ගේ ජීවිතේ part time job එකක් කරලා. ඉතින් අපි ඒක අනාගතයේදී නීති ක්‍රියාත්මක කරන්න අපි වැඩ පටන් ගත්තා. ඒ වගේම අපි කාන්තාවන්ට රාත්‍රී කාලයේ වැඩ කරන්න අවශ්‍ය කරන නීති සකස් කරා. පහුගිය දවස්වල කාන්තාව රෑට වැඩ කරා. හැබැයි නීතියක් තිබුණේ නැහැ. එයට ආරක්ෂාවක් තිබුණේ නැහැ. එයට ඒ පිළිබඳව වග කියන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. හැබැයි ඒකට අපි අද අවකාශය හැදුවා. නීතිය ඇතුළට ගෙන ඒවා කාන්තාවන්ටත් රෑට වැඩ කරන්න යම් ක්ෂේත්‍ර ගණනාවක් තිබුණා. තවත් ක්ෂේත්‍ර ගණනාවක් අපි එකතු කරා, විශේෂයෙන්ම ICT සෙක්ටර් එක තොරතුරු තාක්ෂණයේ පත පදනම් වන ක්ෂේත්‍රවලට. ඒ වගේම අවශ්‍යතාවයේ මත ඉදිරියේදී අනිත් ක්ෂේත්‍රවලටත් වැඩ දෙන්න. කාන්තාව හා පිරිමියා සමානයි කියලා අපි හැමෝම පිළිගන්න අවස්ථාවක හැමදෙනාම අයිතීන් සමව තියෙන්න ඕනේ කියලා අපි පිළිගන්න වෙලාවක, ඒ වගේම කාන්තාව ආරක්ෂා කිරීමට අපිට වගකීමක් තියෙනවා කියන වෙලාවක ලෝකෙත් එක්ක යන්න, ඒ වගේම ඒ අයට රස්සාවල් කරන්න තියෙන බාධාව නැති කරන්න අපි මේ නීති වෙනස් කරන්න කටයුතු කළා. දැන් ඒ නීති වෙනස් කළා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවා එනකොට සමහර
රාජ්‍ය නොවන සංවිධාන වලින් සල්ලි ගන්න NGO වලින් සල්ලි ගන්න ඒ සල්ලි වලින් යැපෙන අපේ කම්කරුවා විකුණගෙන කන කම්කරුවාගේ දුක කියලා බොරු රට දියුණු කරනවට විරුද්ධව කම්කරුවා මාකට් කරලා සල්ලි හොයා ගන්න NGO කාර්යයන්ට මේක සමහරලාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ කට්ටිය මේ මං කියන්නේ අපේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් නෙමෙයි මේ සමහර ඉන්නෝ NGO කාර්යය සමහර වෘත්තීය සමිති නම් දාගෙන පිට රටවල වල සල්ලි අර ගන්නවා මේ කම්කරුවායි තින් කියලා. ලෝකේ ඒ රටවල වල මේ කම්කරු නීතිම තමයි තියෙන්නේ. හැබැයි මේ රටේ ඒව ක්‍රියාත්මක කරන්න යනකොට ඒවට විරුද්ධ වෙන්න බෝඩ් ලෑලි අල්ලගෙන ෆොටෝ ගන්න සූදානම් වෙනවා. ඒයට අපි කියන්නේ රටේ යහපත වෙනුවෙන් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් ශ්‍රමිකයා රැක බලා ගැනීම අපේ වගකීමක්. අපේ යුතුකමක්. ඒ අය රැක බලා ගන්නවා ආරක්ෂා කරනවා වගේම නූතන ලෝකයට නූතන වැඩ ලෝකයට ගැලපෙන විදියට අපි අපේ රටේ වැඩ කම්කරු නීති අපි වෙනස් කරනවා. ඒකට බොරුවට බෝඩ් එල්ලගෙන NGO සල්ලි වලට දැඟලුවාට අපි ඒවලට සැලෙන්නේ නැහැ. අපි අවශ්‍ය නීති ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒ සියල්ලම ක්‍රියාත්මක කරන්නේ අපි ඒ පිළිගත් සියලු වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරලා ඒවත් එක්ක ඉතාමත්ම හොඳින් සංවාදයක් පවත්වාගෙන ගිහිල්ලා කියන කාරණාවත් අපි මේ වෙලාවේ මතක් කරනවා. බොහොම ස්තුතියි.